මොකද්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ? අද නිදහස් අධ්‍යාපනය තියෙනවා. අද නිදහස් අධ්‍යාපනය තියෙනවා. නමුත් අධ්‍යාපනයේ නිදහස. නිදහසට විරුද්ධව තමයි ඔය කතා කරන්නේ. අධ්‍යාපනයේ නිදහසට විරුද්ධව. මම ඔබතුමාලගෙන් අහන්නේ මේ රටේ දරුවන්ට හොඳ ඉස්කෝලයක් හොයාගන්න බැරුවම මේ රටේ දරුවෝ ජාත්‍යන්තර පාසල් වලට යනවා. ඒ දරුවන්ට රජයේ විභාග වලට ලියන්න දෙන්නේ නැහැ. මොන්න තරම් තිරිසන් වැඩක්ද මේක? ඔන්න නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ ඔන්න ඕකට. ඔන්න ඕකට තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. දැන් විශ්වවිද්‍යාල දරුවෝ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැති වෙච්චම මේ දරුවෝ පිටට යනවා. දැන් ඔය අපි උපාධි ප්‍රදානය කරන්න දීපු විශ්වවිද්‍යාල 15 මේ දරුවන්ට බැංකුවට ගිහලා ණයක් ගන්න පුළුවන්. බැංකුවට ගිහලා ණයක් ගන්න පුළුවන්. අරගෙන ස්ලිට් එකට යන්න පුළුවන්. අරගෙන මේ සිනෙක් එකට යන්න පුළුවන්. අරගෙන අනිත් ඕන විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ගිහිලා එයාට පාඨමාලාවල් හදාරන්න පුළුවන්. පිටරට යන්න සල්ලි නැති දරුවන්ට මෙහි බැංකුවක් අරගෙන මෙහි විශ්වවිද්‍යාලයකට ගිහිලා පෞද්ගලික විශ්වවිද්‍යාලයට ගිහිලා උපාධිය ගන්න තියෙන එකද මේ අධ්‍යාපන නිදහස නැති කරනවා කියන්නේ? මෙඩිකල් කොලෙජයක් ලංකාවේ නැහැ. මෙඩිකල් කොලෙජ් එකට තේරෙන්නේ නැහැ ඒ තුනේ ළමයි කොළඹ. මෙඩිකල් කොලෙජ් එකට තේරෙන්නේ නැහැ ඒ තුනේ ළමයි ගාල්ලේ මාතර. ඒ තුනේ ළමයි නුවර තේරෙන්නේ නැහැ, ගම්පහ තේරෙන්නේ නැහැ. ඒ දරුවේ කීයක් හරි සල්ලි දීලා එහෙම නැත්නම් හමුදාවට හරි බැඳිලා කොතලාවලයකට ගිහිල්ලා වෛද්‍ය උපාධිය කරන එකද අධ්‍යාපනයේ නිදහස නැති වෙනවයි කියලා කියන්නේ? ඒ නිසා මේ ලංකාවේ ඉතා ඉක්මනින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සයිතම් වෛද්‍ය විද්‍යාල සහතිකයේ නීති අනුකූලයි ලියාපදිංචි කරන්න කියලා. දැන් ඒ ළමයි ලියාපදිංචි කරලා ඒ ළමයි දැන් වෛද්‍යවරු හැටියට වැඩ කරනවා. හැබැයි එතකොට සයිතම් එක විනාශ වෙලා ඉවරයි. ඒක මහා අපරාධයක්. ඒක එක පැත්තකින් අපේ රටුවන් දරුවන්ට කරපු මහා අපරාධයක්. දෙවෙනි පැත්තෙන් ලංකාවට එන්න තිබුණු විශාල විදේශ විනිමයක් කාබාචනයක් කරපු එකක්. ඒක හොඳට මතක තියාගන්න. මේ ලංකාවේ අපේ පිටරට යන්න සල්ලි නැති දරුවන්ට කීයක් හරි බැංකුවෙන් ණයගෙන අරගෙන මේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට විශ්වවිද්‍යාල කියලා ඉගෙන ගන්න තියෙන එක තමයි සැබෑ දේශපාලන නිදහස, අධ්‍යාපනයේ නිදහස කියන්නේ.